ගෙදර එන්න හිතුවා. ඊට කලින් එයාට හිතුණා ගෙදර ඉන්න එයාගේ බිරිඳට ඇමතුමක් දෙන්න. ඔයා හොඳින් නේද? ඔන්න මම ගෙදර එනවා. මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා. මම මගේ යාළුවෙක්ව ගෙදර එක්කන් ආවට කමක් නැද්ද? අනේ කමක් නෑ, එක්කන් එන්න. මාත් ආසයි එයාව හම්බ වෙන්න. තවත් දෙයක් තියෙනවා ඔයාට කියන්න, සෙබලා කිව්වා. එයා සටනෙදි ගොඩක් තුවාල වෙලා ඉන්නේ. යුද පිටියේදී බිම් බෝම්බයක් පෑගිලා එයාගේ අතකුයි කකුලකුයි අයින් කරලා තියෙන්නේ. එයාට වෙන යන්න තැනක් නෑ. ඒ නිසා මං හිතුවා එයාවත් අපිත් එක්කම තියාගන්න. අනේ පව්, සමහර විට එයාට ඉන්න වෙන තැනක් හොයලා දෙන්න අපිට පුළුවන් වෙයි, සෙබලාගේ බිරිඳ කිව්වා. නෑ, එයාව අපිත් එක්කම තියාගන්නයි මට ඕනේ, සෙබලා කිව්වා. අනේ රත්තරන්, ඔයා දන්නේ නෑ ඔයා ඉල්ලන්නේ මොකද්ද කියලා. ආබාධිත කෙනෙක් එනවා කියන්නේ අපිට තවත් ලොකු බරක් එකතු වෙනවා කියන එකයි. අපිට අපේම කියලා ජීවිතයක් තියෙනවා. තව කෙනෙක්ට ඒකට ඇඟිලි කහන්න දෙන්න බෑ. යාළුවව අමතක කරලා ඔයා විතරක් ගෙදර ඉන්න. එයා ජීවත් වෙන්න ක්‍රමයක් හොයා ගනිමි, බිරිඳ ටිකක් සැරෙන් කිව්වා. ඒත් එක්කම ඇමතුම විසන්දි වුණා. ඊට පස්සේ සෙබලා ගැන කිසිම ආරංචියක් නැති වුණා. ටික දවසකට පස්සේ ගෙදරට පොලිසියෙන් ඇමතුමක් ආවා. සෙබලා ගොඩනැගිල්ලකින් වැටිලා මැරිලා තිබුණා. පොලිසිය විශ්වාස කළේ ඒක සියදිවි හානි කර ගැනීමක් හැටියට. සෙබලාගේ බිරිඳ මේ ගැන ගොඩක් දුක් වුණා. එයා සෙබලා සිටි තැනට ගිහින් සෙබලාගේ මිනිය හඳුනා ගත්තා. ඒත් එක්කම එයා තවත් දෙයක් හඳුනා ගත්තා. ඒ තමයි ඇය පණමෙන් ආදරය කරපු ඇයගේ ආදරණීය සැමියාට තියෙන්නේ එක් අතක් හා එක් කකුලක් බව. හරිම සංවේදී කතාවක්. මේ කතාව අවසන් කරන්න කලින් කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මොන ප්‍රශ්නයක් ජීවිතයට ආවත් සියදිවි නසා ගන්න එපා. හැම ප්‍රශ්නයක්ම තාවකාලිකයි. කාලය හැම ප්‍රශ්නයක්ම විසඳනවා. මේක තවත් එක කතාවක් විතරයි. ඒකත් මතක තියාගන්න. මම අංජලී.